මූලිකම රැකියාවක් තිබුණේ 3 දෙනයි ඊට පස්සේ 2018 වාගේ වර්ෂය වෙනකොට අපි රැකියාවස්ථා 10ක් හදාගත්තා රැකියාවස්ථා 10ක් දුන්නා අපිට ගොවීන් හිටියා ගොවි ගම්මාන හදාගත්තා ගොවි ගම්මාන දෙකක් තුනක් වාගේ හදාගෙන මේ ව්‍යාපාරේ පවත්වාගෙන ආවා ඒ එන කාලය තුල මේකට අපි වෙනස් මේ විදිහක් දැක්කා මේක මොකද තවත් දෙයක් කරන්න ඕන කියලා මේ ඉඩම් වල තියෙන සාකපත්‍ර වලට අගය එකතු කිරීමක් කරන්නේ කොහොමද කියලා අපි මේ කල්පනා කරලා මේ ඒ වගේ සෑම්පල් හදලා අපි යවුවා ඒ යවුවට පස්සේ අපිට ඒ සෑම්පල් මේ බලලා ඒවට ඕඩර් ආවා ඕඩර් එනකොට 2012 වගේ වසර කාලය වෙනකොට අපිට හොඳට දේවල් වලට ඕඩර් එන්න ගත්තා ඊට පස්සේ අපි තව තවත් මේ මේක වැඩි දියුණු කරගන්න අපිට අවශ්‍ය මැෂින් සපයා ගත්තා මැෂින් සපයාගෙන මම කොහොම හරි මේ ව්‍යාපාරය පවත්වාගෙන යන කාලය තුල ක්‍රිසිලිස් කියන ආයතනය අපිට සම්බන්ධ වුණා අපි ඇත්තටම ගෙදර තමයි ව්‍යාපාරය පොඩියට කරගෙන ගියේ ගෙදරට තමයි මේ එම ආයතනයෙන් ඇවිල්ලා නිලධාරීන් ඇවිල්ලා අපි හඳුනාගෙන හොඳ ගමනක් යන්න පුළුවන් අපි උදව් කරන්නම් කියලා ක්‍රිසිලිස් ආයතනයෙන් අපිට අරමුදලක් ලබලා දුන්නා ඒ අරමුදලත් එක්ක තවත් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයෙන් ලොකු අරමුදලක් ලැබලා දුන්නා කර්මාන්ත අමාත්‍යාංශයෙන් අපිට මේ කර්මාන්තපුරයට එන්න ඉඩම ලැබලා දුන්නා ඉඩමයි මේ මැෂින් අවශ්‍යතාවයයි සියල්ලම එකතු කරගෙන ලංකා බැංකුවේ අපි ණය මුදලක් ගත්තා එම ණය මුදල අරගෙන තමයි අපි මේ කර්මාන්තපුරයට ආවේ කර්මාන්තපුරයට ආව ගමනේදී අපිට ලොකු රැකී අවස්ථා ටිකක් හදලා දෙන්න පුළුවන් වුණා දැන් අපි ගාව මේ වෙනකොට රැකී අවස්ථා 40ක් වාගේ හදලා තියෙනවා ඍජු රැකියා වක්‍ර රැකියා 200කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා අපිට ඉන්න ගොවි ගම්මාන 12ක් තියෙනවා ඒ ගම්මාන 12 මේ වෙනකොට ගොවීන් 3000කට ආසන්න ගොවි ප්‍රමාණයක් මේ වෙනකොට අපි එක්ක ඒක අබද්ධ වෙලා වැඩ කරනවා අපි බලාපොරොත්තු වෙන්නේ මෙම නිෂ්පාදන ඇත්තටම මේ වෙනකොට තවත් ආයතන වලට දෙන එක තමයි කරන්නේ මැදිහත්කරුවෙක් විදිහට හැබැයි අපිට එකම බලාපොරොත්තුව විදේශ වෙළඳ පොළට මෙව නිෂ්පාදන යොමු කිරීම ඒත් එක්කම අපේම නිෂ්පාදනයක් විදිහට දැන් ওই කරන නිෂ්පාදන ටික ලංකාව පුරා බෙදා හැරීමත් අපේ මේ ජනතාවට පාවිච්චි කිරීමට බෙදා හැරීමත් ඒත් එක්කම විදේශ වෙළඳ පොළට අපේ නමින්ම යම් නිෂ්පාදන ප්‍රමාණයක් අපි 2023 වගේ වෙනකොට යොමු කිරීම තමයි මගේ එකම බලාපොරොත්තුව ඒත් එක්කම අපේ ආයතනයේ රැකී අවස්ථා අඩුම 2025 වෙනකොට රැකී අවස්ථා 300ක්වත් දීම තමයි අපේ එකම බලාපොරොත්තුව. සෑහනි ආයතනයෙන් අපිට මේ මේ මේවා බීජ සපයලා දීලා උපදෙස් දීලා මේ මේ වැඩ මේ ගොවිතැන් කරන්න මේ අපි ඉස්සෙල්ලා ගොවිතැන් කරේ මේ එළවලු ගොවිතැන් කරේ ඊට පස්සේ මේ මහත්මයා ඇවිල්ලා උපදෙස් දීලා බීජ ගෙනල්ලා දීලා අපිට මේ ව්‍යාප්තිය පටන් ගන්න කියලා උදව් උපකාර කරලා මේ මේක හරි ගස්සගෙන අපි සතුටින් මේ වැඩ ටික කරගෙන යනවා අපිට ගොඩාක් හොඳයි මේ කහ වගාව ගමටම මේ කහ මේ කළ දීලා බීජ සපයලා මේක වැඩි දියුණු කරගන්න අපි ඉස්සරහටත් මේ මේ කහ වගාව හොඳට කරගෙන යන්න තමයි බලාපොරොත්තු තියෙන්නේ. ඇත්තටම මොනරාගල ප්‍රදේශයේ ඉඳලා අපිට මේ ප්‍රදේශයේ ඉඳලා මේ රැකියාවක් කරන්න ලැබිච්ච එක ලොකු වාසනාවක් මේ වගේ තමන්ගේ ගම් ප්‍රදේශයේ ඉඳලා මේ අපිට ඒක ලොකු සැහැල්ලුවක් මොකද අපිට අපේ නිවෙස්වල තියෙන වැඩ කටයුතු ඒ වගේම පවුල් වල ඒ සෑම දෙයක්ම ඒ හැම ක්‍රියාවලියක්ම අපිට බලාගෙන අපේ ප්‍රදේශයේ මෙවැනි රැකියාවක් කරන්න ලැබීම ඇත්තටම වාසනාවක් මේක සාර්ථක කරගන්න මං හිතන්නේ රාජ්‍ය නොවන සියලුම ආයතන වලින් සහයෝගය දෙනවා මොකද මේක මොනරාගල ඩිස්ත්‍රික්කයක් විදිහට ඩිස්ත්‍රික්කේ ලොකු වැදගත් ව්‍යාපාරයක් කියන මේ හැංගීම ඒගොල්ලෝ ඇවිල්ලා බලලා දැකලා ඒගොල්ලන්ට මේ මේ ගැන ලොකු අවබෝධයක් තියෙන ඇති කරගෙන අපිට ආයතනයකින් හැම කෙනෙක්ම මේ වෙනකොට උදව් උපකාර කරන්න සූදානම් වෙලා සිටිනවා.